මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ తాවකාලිකව මේ පරාටේ නීතිය අත්හිටවන්න මේ අවුරුද්දේ අවසානය දක්වා. අපි පිළිගන්නවා මේක උත්තරේ නෙවෙයි ඇත්තටම මේක පැලැස්තරයක්. මොකද දෙසැම්බර් 31 න් පස්සේ මේ ඔක්කොගේම ආර්ථිකය එකපාරට ගොඩ එන්නේ නැහැ. අනිත් එක තමයි මේක එකක් ආර්ථිකයේ තිබුණු පසුබෑම. දෙවෙනි කාරණේ තමයි මේක අයුතු ලෙස භාවිතා කිරීම. තවත් ඒවයි සමහර බැංකුත් නෙවෙයි සමහර බැංකවල නිලධාරීන්. සමහර අවස්ථාවලදී තමන්ගේ ගනුදෙනු කරුවන්ට වැටෙනවා බලාගෙන ඉන්නවා අත දෙන්න පුළුවන්කම තිබුණාට අත දෙන්නේ නැහැ. බැංකු කල්පනා කරන්නේ නැහැ මේ ව්‍යවසායකයෝ හිටියොත් විතරයි බැංකුවට සල්ලි එන්නේ. පරාටේ නීතිය වෙනස් කිරීම ප්‍රතිසංස්කරණයට ලක් කිරීම ඒක අත් වශයෙන් දේශපාලන න්‍යාය පත්‍රයට ඇතුල් කිරීමට අපිට ලොකු කාර්යභාරයක් කරන්නට පුළුවන්කම ලැබුණා. විපක්ෂයක් හැටියට අපි වියත් කරපු දැවැන්ත ප්‍රයත්නයක සුභවාදී ප්‍රතිඵලයක් අද ලැබෙන මොහොතක රජයේ අනුගත වීමත් අපි ඒකත් අගය කරනවා. මම රජයට ප්‍රශංසා කරනවා අපි ඉදිරිපත් කරන සංශෝධන හතටත් එකඟ වුණා. අද අපි ප්‍රථමතාවට නීති ලිහිල් කරන කවුරු වෙනුවෙන්ද මේ රටේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාගේ යහපත වෙනුවෙන්. මේ මහා අර්බුදය තුල එකම එක කාරණාවක් පිළිබඳ අපි කතා කරනවා පරාටය ඉවත් කළ යුතු. හය හැබැයි සමස්ත වශයෙන් මේ රටට වෙන්නගේ අර්බුදය තුල කවුරු හෝ කණ්ඩායමක් හෝ නායකයෙක් හෝ මේකට අත ගහලා අපි යම් තැනකට නොගෙනාව නම් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා නෙවෙයි සමස්ත දෙකෝට 20 ලක්ෂයම විනාශ වෙනවා ගරු සභාපතිතුමනි. ඒක ගැන ඒ වගකීම ගැන කතා නොකරපු කණ්ඩායම් අද මේ යම් තැනකට රටපත් වෙනකොට එක කාරණාවක් විතරක් අරගෙන තවත් කොන්දේසි 7ක් ගෙනල්ලා ඒ ගැන කතා කරනවා. මේ මොකද්ද කරන්න උත්සාහ කරන්නේ සභාපතිතුමනි? අපි හිතනනම් මේ ඔක්කොම ගේනවා. මේක මේ සාම්ප්‍රදායික විපක්ෂයේ මේට වැඩිය දෙයක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. සුළුහා මධ්‍ය පරිමාණ නිෂ්පාදක ව්‍යවසායකයන් නගා සිටීම සඳහා ආණ්ඩුවක ආර්ථික මූලෝපාය විය යුත්තේ ඔවුන්ට යම් සහන ලබා දීලා ඔවුන් මගින් අපේ ආර්ථිකයේ එන්ජිම පණ ගන්වන එක සක්‍රිය කරන එක. ඉතින් අද ඒ සම්බන්ධයෙන් සංශෝධන පනතක් ගෙනල්ලා තියෙනවා. ඒ පනතේ යම් සාධනීය දේවල් ගොඩක් තියෙනවා. ඒ ගැන අපි අගය කරනවා. හැබැයි ප්‍රමාණවත් නැහැ. දෙසැම්බර් 15 දක්වා පමණයි මේක කියන්නේ. ඒ කියන්නේ මාස 7යි. ඉතින් මාස 7ක සහනය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඔවුන්ට සහයෝගයක් වෙන්න පුළුවන් ආකාරයට ආර්ථික පදනමක් රජයේ සකස් කරා විතරක් නෙවෙයි සකස් කරපු ආර්ථික පදනම තුල මූල්‍ය පද්ධතියත් නැවත අවධානමකට ලක් නොවෙන්න සකස් කරපු අවස්ථාවක් වෙනකන් අපි හිටියා. මෙන්න මේ තීන්දුව ටික අරගෙන තවදුරටත් බැංකු වලට බලපෑමක් ඇති නොවෙන්න කටයුතු කරා. මම අවසාන කරන්න ඉස්සෙල්ලා ජනතා විමුක්ති පෙරමුණ කියපු එක කාරණයක් සම්බන්ධයෙන් අවධානය යොමු කළා මම නවත්තනවා. නීතිය පරිසලීමේ බලය තමන්ගේ සමාජිකයන්ට ලබා දීම සම්බන්ධයෙන් මම දන්නේ කොතෙක් දුරට ජනතා විමුක්ති පෙරමුණේ උගත් කණ්ඩායම් මේක අනුගමනය කරනවද කියලා. හැබැයි 88 89 අපි දැක්කා. අපි 2022 දැක්කා අත්විඳ. මෙන්න මේ නොහබිනා ක්‍රියාවලියට නම් රාජ්‍ය බලය ඉල්ලන්නේ මේ රටේ ජනතාවේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ව්‍යාපෘතිය තවදුරටත් අනුමත කරනවද නැද්ද කියන කාරණු තීන්දුව කරන්න ඕනේ. කොයි වෙලාවකවත් ගමේ ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජන බලවේගයේ සමාජිකයෙක්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙනවා කියලා කොහෙවත් කියලා නැහැ. ඔබ වැරදියට ලාල්කාන්ත හිටපු මන්ත්‍රීතුමාත් එහෙම කතාවක් කිව්වේ නැහැ. 88 89 අපේ රටේ අධිකරණ ශාලා 27ක් ගිනි තිව්වා. හෝමගම අධිකරණයේ ගිනි තියලා විනිශ්චයකාරතුමාගේ කබාය කුළු හරකෙක් ගෙනල්ලා ඒ කුළු හරකගේ ඇඟමට පොරවලා හෝමගම නගරේ උඩටයි පල්ලෙහාටයි දක්වගෙන ගියා. ඔබතුමිය දන්නේ නැහැ මං හිතන්නේ ඒක. එතකොට ඒ අද්දකින් එක තමයි ජනතාවට මේ බය තියෙන්නේ. ඉදොමනේ සදාචාරාත්මක නැහැ මේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ කියන දේ මං හිතන්නේ මේ හඬපටේ දාන්න මං එතකොට එවන්නම් ඒක සාධාරණ සදාචාරාත්මක නැහැ. හරිනි මන්ත්‍රීතුමිය නැහැ කිව්වට මේ හඬපටේ මෙතන තියෙනවා. ගමට නීතිය ක්‍රියාත්මක කරවන්න බලයක් ඔබට අපි ලබා දෙනවා. නිසි පරිදි පිහිටවන ලැබුණ අධිකරණ පද්ධතියට හැර වෙන කිසි කෙනෙකුට අධිකරණ බලය ලබා දීමක් කරන්න බෑ. එහෙම බෑ කිව්වට පසුගිය මැයි 9 වෙනිදා පාරවල් දිගේ ඇවිල්ලා ගේට්ටු කඩලා ගෙවල් කඩලා ඒ සියල්ලම කරා. පොලිසිය විමර්ශනයක් නැහැ අදවත්. හැබැයි ඒ ඔක්කොම ඇපදීලත් ඉවරයි. බහුතරයන් නිදොස්කට නිදහස් කරලා ඉවරයි. එහෙනම් ලාල්කාන්ත මහත්තයා කියන එක තමයි ඉදිරියේදී වෙන්නේ. මම දැන් ආණ්ඩු බලය තියෙන්නේ මෙතුමාලට නම් එතුමාලගේ ආණ්ඩුව යටතේ ආණ්ඩුව ක්‍රියාත්මක වුණ නැති එකට අපි පලි නැහනේ. මගේ මේ Facebook එකේ ෆොටෝ එකක් තියෙනවා මාලිමා ආණ්ඩුවේ අධිකරණ ඇමති ලාල්කාන්ත කියලා. එතකොට මාලිමා ආණ්ඩුවේ අධිකරණ ඇමති තමයි මේ කියන්නේ. බලය විමධ්‍යගත කරනවායි කියන්නේ.
කියලා. ඒ කියන්නේ අපේ ගමේ හරක් හොරා කසිප්පුකාරයා ගංජකාරයා තමයි මේ ගමේ ඉඳපු ජේපිකාරෝ ටික. ඒතර ඒගොල්ලන්ටද මේ බලය දෙන්නේ? ලාල්කාන්ත අධිකරණ ඇමති කියලා මේ ඔළුවේ මේක උද්දාගෙන මේ ෆොටෝ එකක් දාලා තියෙනවා. සම මේක ඊටාම බරපතල ප්‍රකාශයක් කරු මන්ත්‍රීතුමනි.